සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න හැමදාම වගේ අදත් අරගෙන ආවා drone එකක් unboxing video එකක් කරන්න. ඉතින් මේ unboxing video එකේදී මම මේ drone එකේ quick review එකකුත් කරනවා. මොකද මේ drone එක ඇත්තටම micro drone එකක්. ඒ කියන්නේ nano size පොඩි drone එකක්. ඒක නිසා මේකේ ගොඩක් දේවල් කතා කරන්න නැහැ මේ drone එකේ. ගොඩක් පොඩි drone එකක්. හැමදාම කතා කරන්නේ quadcopter ගැන නිසා අද මම හිතුවා hexacopter එකක් ගේන්න. ඉතින් ඇත්තටම ගොඩක් අය දන්නවා ඇති hexacopter එකක් කියන්නේ මොකක්ද කියලා. නොදන්නවා නම් hexacopter එකක් කියන්නේ සාමාන්‍ය drone එකක තටු 4ක් තියෙනවා. Hexacopter එක තටු 6ක් එනවා. ඉතින් මේ තටු 6ක් තියෙන drones වලට කියන්නේ hexacopter කියලා. ඉතින් අද මම අරගෙන ආපු මේ hexacopter එක තමයි දැනට ලෝකයේ තියෙන පොඩිම hexacopter එක විදිහට පිළිගන්නේ. Drones ගැන දන්න ඔයාලා සමහර විට දන්නව ඇති MJX කියන brand එක ගැන. ඉතින් මේ drone එකත් මේ hexacopter එකත් MJX brand එකෙන් හදපු nano size hexacopter එකක්. ඉතින් මේ drone එකේ model එක තමයි MJX X901. ඉතින් මම මේ drone එක වෙනදා වගේම ගත්තේ Banggood website එකෙන්. සාමාන්‍ය මිල American dollar 18.99ක් වෙනවා. මේ දවස්වල මේක offer එකක් තියෙනවා. American dollar 12.99ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ පහලින් මම දාන්නම් coupon code එකක්. ඔයාලට පුළුවන් 120ක වට්ටමකුත් ගන්න මේ coupon code එක enter කරලා ඔයා මේ hexacopter එක ගන්නවා. ඉතින් අපි බලමු මේ drone එක unboxing කරලා මොනවද මේ drone එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ, කොහොමද මේ drone එකේ quality කියලා. අපු පාර්සල් එක Banggood එකෙන් අපි බලමු දැන් මේ box එක open කරලා මොනවද මේ package එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මට හම්බුණා stickers දෙකක්. හැමදාම මෙවනා වගේ මට Banggood එකෙන් stickers දෙකක් එවලා තියෙනවා. ඊට පස්සේ මේක තමයි මේ micro hexacopter එකේ box එක. ඒකේ box එකෙත් බලා ගන්න පුළුවන් 3D roll කියලා තියෙනවා. ඒ කියන්නේ මේක flip කරන්න පුළුවන්, මේකත් jump කරන්න පුළුවන් drone එකක්. 2.4 GHz connection එකක් තමයි මේ hexacopter එකට තෙන්නේ. ඒ වගේම USB charge කරන්න තියෙන්නේ. gyroscope එකක් තියෙනවා. ඒ වගේම speed control කරන්න පුළුවන් mode 3කට. high, low, medium කියලා. ඔයාලට මේක open කරපම මුලින්ම පේනවා hexacopter එක. ඊට පස්සේ ඔයාලට තියෙනවා මේකත් එක්ක manual එකක්. ඉතින් මේකේ තියෙනවා විස්තරේ පාවිච්චි කරන විදිය, මේ drone එක පාවිච්චි කරන විදිය, මොනවාරි ප්‍රශ්නයක් આવොත් හදාගන්න විදිය හැමදේම මේ manual එකේ තියෙනවා. මේක තමයි X901 hexacopter එක. ඔයාලට මේක අනිත් පැත්ත හරපම බලාගත්ත හැකි. මේකේ remote control එක pack කරලා තියෙනවා යටින්. ඔයාලට මේ package එකත් එක්ක අමතර තටු 4ක් හම් වෙනවා. ඒ වගේම මේක තමයි මේ drone එකට එන charger එක. මේක තමයි MJX 901 drone එකට එන remote control එක. ඉතින් ඇත්තටම ගොඩක් චූටි උරුබුහුටි remote control එකක්. මේක තමයි මේ trim buttons දෙක, ඒ වගේම power button එක. ඔයාලට මේකට දාන්න තියෙන්නේ AAA size battery දෙකක්. මේක තමයි මම ඔයාලට අද review කරන්න ගෙන ආපු දැනට ලෝකයේ තියෙන පොඩිම hexacopter එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යට දීලා තිනවා on off කියලා. ඒ ඇත්තටම එතන නෙමේ button එක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන charging port එකට යටින් චූටි button එකක් තියෙනවා. මේක තමයි මේ drone එක on කරගන්න power button එක. ඉතින් මේ drone එකේ plastic එකේ quality ගැන කියනවා නම් ඇත්තටම ගොඩක් හොඳ quality plastic එකක්. අනිත් drones වලට වැඩිය ටිකක් බර, ඒ වගේම ශක්තියෙන් වැඩි plastic එකක් කියලා කියන්න පුළුවන් මේ hexacopter එක හදලා තියෙන plastic එක. ඉතින් ඇත්තටම ගොඩක් හුරු බුටි ලස්සන hexacopter එකක්. ඔයාට මේ drone එකත් එක්ක හම්බෙන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට remote control එක on කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ hexacopter එකේ power switch එක on කරගන්න ඕනේ. ඉතින් මේ power switch එක on කරලා තප්පර 3ක් වගේ ඇතුළත ඔයා මේක flat තැනක තියන්න ඕනේ. drone එක on කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ remote control එකේ වම් අත පැත්තේ lever එක එකපාරක් උඩට කරලා පහළට කරන්න. ඔයාට beep සද්දයක් ඇහෙනවා. ඒ වගේම remote control එකේ bulb එක blink වෙනවා. තප්පර 3-4ක් යනකොට ඔයාට බලා ගන්න පුළුවන් remote control එකේ bulb එක පත් වෙලාම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ drone එකයි remote control එකයි සාර්ථකව link වුණා කියන එක තමයි. දැන් ඔයාලට පුළුවන් සාමාන්‍ය drone එකක් fly කරනවා වගේ ඔයාගේ වම් අත පැත්තේ lever එක උඩට කරන්න. එතකොට ඔයාගේ drone එක take off වෙනවා. මේකේ speed mode එක මාරු කරන්න නම් ඔයා මේ වම් අත පැත්තේ button එක
පහලට තද කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඉතින් මේක එකපාරට පහලට තද කරපුවාම ඔයාට බීප් ශබ්ද දෙකක් ඇහෙනවා. ඒ කියන්නේ මේක මීඩියම් ස්පීඩ් එකේ තමයි තියෙන්නේ. මේක තව පාරක් ඔයා පහලට තද කරොත් ඔයාට බීප් ශබ්ද තුනක් ඇහෙනවා. ඒ කියන්නේ ස්පීඩ් එක හයි මෝඩ් එකේ තියෙන්නේ. ඉතින් මේක ජම්ප් කරන්න ඔයා අනිවාර්යෙන් මේක ස්පීඩ් එක හයි මෝඩ් එකට දාගන්න ඕනේ. ඉතින් මේ ඩ්‍රෝන් එක විනාඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි ෆ්ලයි කරන්න පුළුවන් බැටරියකින්. බැටරිය එක ගලවන්න බෑ මේකටම ඇටච් කරලා තියෙන්නේ. නමුත් මම හිතනවා මේ හෙක්සකොප්ටර් එක ඔයා ගන්න ගානට සුපිරි කියලා. මොකද මේක ඔයාට මේ පේන විදිහට සාක්කුවක උනත් අරගෙන යන්න පුළුවන්. ඒ වට බොක්ස් එකක් ගෙනියන්න අවශ්‍ය නැහැ. ලොකු ඉඩක් යන්නේ නැහැ. ඔයාට කැමති තැනකට මේ ඩ්‍රෝන් එක සාක්කුවේ දාගෙන අරගෙන යන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන්ස් වලට කැමති ඩ්‍රෝන්ස් ගැන හොයන ඔයාලට මම හිතනවා පුරුදු වෙන්න ඒ වගේම විනෝද වෙන්න සුපිරි හෙක්සකොප්ටර් එකක් කියලා ඔයාලට පුළුවන් පහළ ලින්ක් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න මේ හෙක්සකොප්ටර් එක ගැන තව විස්තර. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොච්චර පොඩිද කියලා. ඇත්තටම ගොඩක් පොඩි. නමුත් මේකේ ප්ලාස්ටික් එක සහ බිල්ටින් ක්වොලිටි එක මම දකින විදිහට සුපර් ක්වොලිටි කියලා කියන්න පුළුවන්. ඇත්තටම හොඳට හදලා තියෙනවා මේ ඩ්‍රෝන් එකේ බොඩි එක. ඉතින් ගොඩක් සවිශක්තිමත්ව තියෙනවා මේ ඩ්‍රෝන් එකේ බර බැටරියක් එක්ක ග්‍රෑම් 22ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. මේකට ආපු රිමෝට් කන්ට්‍රෝල් එකත් ගොඩක් පුරුදුටි පුංචි රිමෝට් කන්ට්‍රෝල් එකක්. ඉතින් මේ ඩ්‍රෝන් එකට කැමරා එකක් එන්නේ නැහැ. මයික්‍රෝ හෙක්සකොප්ටර් එකක් කැමරා එකක් එන්නේ නැහැ. හැබැයි මීටර් 100ක් ෆ්ලයි කරන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ. ඒ වගේම විනාඩි 5ක් 6ක් වගේ ප්‍රමාණයක් මේ ඩ්‍රෝන් එකේ බැටරියකින් වාට ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ දකින්න එක වැරද්දක් තමයි වාට බැටරිය එක ගලවන්න බෑ. බැටරිය එක මේක ෆික්ස් කරලා තියෙන්නේ. චාර්ජ් කරනවා නම් එයාලා දීලා තියෙන USB කේබල් එකෙන් චාර්ජ් කරගන්න ඕනේ. නමුත් ඔයාලට ගෙවන ගානට ඇමරිකන් ඩොලර් 12කට වගේ ප්‍රමාණයකට සුපිරි ඩ්‍රෝන් එකක් ගන්න පුළුවන්. සුපිරි ඩ්‍රෝන් එකක් කියලා කියන්න පුළුවන් මේ MJX X901 හෙක්සකොප්ටර් එක. සාමාන්‍ය ක්වාඩ්කොප්ටර් එකක එක ෆෑන් එකක් බැරි වෙලාවත් වැඩ කරන්නේ නැතුව ගියොත් ඔයාට ඔයාගේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න බැරි වෙනවා. උඩ දින්නම් අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. හැබැයි හෙක්සකොප්ටර් එක ඔයාලට තියෙන chance එකක් බැරි වෙලාවත් උඩ දින් එක ෆෑන් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් ඔයාට පුළුවන් අනතුරක් නොමැතුව මේ ඩ්‍රෝන් එක පහලට ගේන්න. මොකද අනිත් ෆෑන් පහේම ආධාරය. ඉතින් ඔබ තමයි හෙක්සකොප්ටර් එකක තියෙන chance එක. ඒ වගේම අපි සාමාන්‍යයෙන් දැන් මේක මයික්‍රෝ හෙක්සකොප්ටර් එකක් වුණාට දැන් ලෝකේ පාවිච්චි කරන ගොඩක් ලොකු සයිස් කිලෝ 25 30 වගේ ප්‍රමාණය ලොකු විශාල හෙක්සකොප්ටර්ස් තියවට පුළුවන් සාමාන්‍ය ක්වාඩ්කොප්ටර් එකට වැඩිය සෑහෙන බරක් අරගෙන යන්න. ඉතින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වගේ ගොඩක් පාවිච්චි කරන්නේ හෙක්සකොප්ටර්. මොකද කැමරා බර නිසා ක්වාඩ්කොප්ටර් එකට ගෙනියන්න බැරි බරක් මේ හෙක්සකොප්ටර් එකට ගෙනියන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ මයික්‍රෝ හෙක්සකොප්ටර් එක ගැන දැනට මෙච්චරයි ඔයාලට මට කියන්න තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන තවත් මේ වගේ ඩ්‍රෝන්ස් ගොඩක් ගැන ඉදිරිදී වීඩියෝ. මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙමනම් ඔයාලට සුබ දවසක්.